දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. ලුණුගල සිට කොළඹ බලධාවනයේ වූ පෞද්ගලික බස් රථයක් ඊයේ උදැසන 6:40ට පමණ පස්සර ප්‍රධාන මාර්ගයේ 13.90 අසලදී අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළී යමින් අනතුරක් සිදු වුණා. බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබු බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණා. අදාළ මාර්ගයේ එක විට වාහන දෙකක් මාරු වීමේ අවස්ථාව මගහැරී තිබුණේ මිට මසකට පමණ පෙර එම මාර්ගයට වැටී තිබු කළු ගල් හේතුවෙන්. මගින් 40කට වැඩි පිරිසක් ගමන් ගත් මෙම බස් රථයේ සිටි පුද්ගලයන් අතරින් 14 දෙනෙකුට අනතුරින් දිවි අහිමි වුණා. පොලිසිය පැවසුවේ අනතුරින් මියගිය 14 දෙනා අතර පිරිමි 9 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු සිටින බවයි. මියගිය පුද්ගලයන්ගේ දේහයන් PCR පරීක්ෂණ කිරීමෙන් පසු ඥාතීන් වෙත ඊයේ බාර දීමට බදුල්ල රෝහල කටයුතු කර තිබෙනවා. ඔවුන්ගෙන් කිසිවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට වාර්තා වෙනවා. තුවාල ලැබූ 33 දෙනාගෙන් 7 දෙනෙකු මෙවන විට දැරිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. අනතුරින් තුවාල ලැබූ බස් රථ රියදුරාද බදුල්ල රෝහලේ මෙවන විට ප්‍රතිකාර ලබනවා. මීට අමතරව තුවාල වූ 33 දෙනාගේ ප්‍රකාශ සටහන් කිරීම නියමිතව තිබෙනවා. සමහරුන් තවමත් ඉතා බරපතල තත්ත්වයෙන් සිටින නිසා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට හැකියාවක් නැහැ. අදාළ බස් රථයේ රියදුරුගේ ලේ සහ මුත්‍රා සාම්පල් අධිකරණ වෛද්‍යනිලධාරිවරයා විසින් ලබාගෙන තියෙනවා. වීඩියෝ දර්ශනවල පෙනෙනවා ටිපර් රථයක් ට්‍රක් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ආකාරයක්. ඔහු විසින් මෙම අනතුර වාර්තා කර තිබුණේ නැහැ. ඒ අනුව එම ටිපර් රථයේ රියදුරු ඊයේ දිනේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ගමනාගමයට අපහසුතාවයක් සිද්ධ වෙලා තියෙන්නේ. කොන්ත්‍රාත් සමාගම් දෙකක් එකතු වෙලා මේ මාර්ගයේ මේ කොටස ඉදිකරන්නේ. ඒ ඇයිට අපි අපේ ව්‍යාපෘතිය මගින් දැනුවත් කරලා තියෙනවා 2020 දෙසැම්බර් මාසෙම ගණ ඉවත් කරන්න කියන එක. ඊට අමතරව ඔවුන්ට 2021 මුල් ඉඳන් මේ පෙබ්‍රවාරි 10 වෙනිදා දක්වා 3 වතාවක් ලිඛිතව එම සමාගම් වලට දැනුවත් කිරීම අපේ ව්‍යාපෘතියෙන් කරලා තියෙනවා මේ ගණ ඉවත් කරන්න. ජාති ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයෙන් ඉවත් කරලා තියෙනවා වාර්තා මේ කෙසේ දිවත් කරන්න ඕනේ කොහොමද මේ ඒවට පිළියම් ගන්න ඕනේ කියලා ඒ කොන්ත්‍රාත් සමාගම මේ වෙනතුරට ඉෂ්ට කරලා තිබුණා නැහැ. ඒක තමයි මේ ගල ඉවත් කර ගැනීමට ප්‍රමාදයක් වෙලා තියෙන්නේ. දැන් අද අපේ අමාත්‍යාංශ ලේකම්තුමා විතුහන්තුන් කණ්ඩායම පිටත්ලා තියෙනවා මේ ගැන සොයලා බලලා ඒ අවශ්‍ය පියවර ගන්න කියලා. අපි කඩිනමින්ම ඒ ඉවත් කිරීම කරන්නට කටයුතු කරගෙන යනවා ඇත්තටම. ඉතින් එම කොන්ත්‍රාත්තුව යන අතරේ තමයි මේක වෙලා තියෙන්නේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ අනුතර සිදුව ස්ථානයේ පිහිටා ඇති ගල් පර්වතයේ මුදුනත ආසන්නයේ පිහිටා ඇති නිවාස කිහිපයක් හේතුවෙන් මෙම ගල ඉවත් කිරීමට නොහැකි වූ බවයි. ඒයිලා දැන් ලොකු ගලක් තිබ්බේ. ඒ වෙලාව වෙලා පාරකට ඉදම්මදි කියලා වෙඩි කියලා ගල් කැඩුවා. කඩල ඊට පස්සේ ඒක නතර කරා. නතර කරාට පස්සේ වෙයි වෙලාවේ තමයි මේ ගල පහළට ගියේ. අපිට දැන් කීසරේ කිව්වා මේ ඇක්ෂන් එක කොහොමද වෙලා තියෙනවා මේක අයින් කරන්න කියලා කිව්වා. ඔයාල එපා කියලාද ගල අයින් කරන්නේ? නෑ අපි අයින් කරන්නේ. එපා කියලා කිව්වේ නෑ. අපි අයින් කරන්න කියලා තමයි කිව්වේ. ඒක තාම අයින් කරේ නෑ. දැන් මාස 9ක් වෙනවා. මේ ගල් ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ ගල් වෙඩි දාපු හින්දා. එහෙනම් මේ පාර ගල් දැන් මේ ගල් අයින් කරනවා නම් ඉවත් කරනවා නම් ගල් වෙඩි දාන්න නැතුව මේක ඉවත් කරලා දෙන්න තමයි අපි කියන්නේ. නැත්නම් අපි දැන් ගේ බිත්ති ඔක්කොම පුරලා තියෙන්නේ. ඉතින් අර උඩ ගෙදරත් නෝ වෙලා තියෙන මත්තම එයා පැත්තේ බිත්තියක් කරෙක් කරලා තියෙන්නේ අපි. ඒක මෙතරම් කිසිම ආරක්ෂාවට කුත් නෑ මත්තම. වැටවල ගැනත් අපි කිව්වා අපි ගැන ගණන් ගත්තේ නැහැ කතා කරනවා. උතර කීපාරක් කිව්වද? එයා පැත්තේ ගෙවල් වුණත් බාන්න මත්තය. වේල් වල ගෙවල් ඔක්කොම ඉල්ලීලා තියෙන්නේ. කිසිම තාප්පයක් ගාලා නැහැ. කොයි වෙලාවෙ එයා පැත්තේ අර ගෙවල් පාරට එයි දන්න. එදාලත් ලොකු හානියක් සිදු වෙනවා මේ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දෙත් තෙමත් සමකට. Lever Aish Kaha Face Cream.